පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයන් මේ රටේ සංවර්ධනයට එකතු කර ගැනීම රට පාවා දීමක් රට විකිණීමක් දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයන් අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට වුන් කිය බොරු වලින්ම බැටකමින් ඉන්නවා ඒ බොරු සහ රැවටීම් පාරාවලල්ලක් වෙලා දැන් වුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක මම කලින් දැනන් හිටියත් අපි ඒ ගැන කලින් කිව්වත් ඒක වෙනවා දැක දැක මට සතුටු වෙන්න බෑ. ඒකට හේතුව අප රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. විදුලි සංදේශ ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් දෙපාර්තමේන්තුව සමාගමක් බවට පත් කරමින් ලෝකයේ විශාලතම සංනිවේදන තාක්ෂණ සමාගම ආයෝජනයට හවුල් කර ගැනීම නිසා මේ රටේ සිදු වූ දැවැන්ත විප්ලවය ගැන මම තමුන්නාන්සලාට අලුතෙන් මතක් කර යුතු නැහැ. ආරම්භයේ සිටම වගේ පාඩු පිට දුවපු ශ්‍රී ලංකා ගුවන් ආයතනයේද මුළු ඉතිහාසයේම ලාභ ලබා ගත්තේ විදේශ ආයෝජකයන් සමග හවුල් වූ වසර කීපය තුල බව යලි සිහිපත් කරන්නට කැමැති. අද මේ රටේ ආර්ථික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියටද මෙම නව ආයෝජනය තුලින් නව යුගයක් උදාවන බව මම විශ්වාස කරනවා. ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද තරුණ තරුණයන්ට රැකිරක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද විදේශ ආයෝජකයන් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවා දීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුභ සිද්ධිය වැට බඳින අතලොස්සක් පමණකි. ඒ ආයතන දියුණු කරන්නට පවත්වා ගන්න ලාභ ලබන්න විසඳුමක් විකල්පයක් යෝජනාවක් ඔවුන් ළඟ නැහැ. අද වියට්නාමය කම්බෝජියා වැනි සමාජවාදී රටවල් පවා රටක් දියුණු කිරීමට විදේශ ආයෝජකයන් ඇති වැදගත්කම තේරුම් ගනිමින් විදේශ ආයෝජකයන්ට වරප්‍රසාද විශාල වශයෙන් ලබා දෙනවා. එමෙන්ම විදේශ ආයෝජකයන්ද තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේදී එම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මානව අයිතීන් ගරු කරන නීති ආධිපත්‍ය රජ කරන විනිවිද භාවයෙන් යුතු වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් බලාපොරොත්තු වෙනවා. එවැනි ආර්ථික රාමුවකට 2015 අප රජය විසින් ඇති කළ ආරම්භය නිසා වැඩිම විදේශ ආයෝජකයන් 2018-19 දී ලබා ගන්නට අපට හැකිව තිබුණා. එවැනි ආර්ථික රාමුවකට 2015 දී අප රජය විසින් ඇති කළ ආරම්භය නිසා වැඩිම විදේශ ආයෝජකයන් 2018 සහ 2019 දී ලබා ගන්නට අපට හැකියාවක් ලැබුණා. Breaking.lk